ඉතින් අද දවසෙත් අපි කතා කරන්න සූදානම් වෙන්නේ භාෂාවේ ගමන් මඟ ගැන භාෂා පරිණාමය උනේ කොහොමද භාෂා විකාශනය උනේ කොහොමද මුලින්ම මානවයා භාෂාව යොදා ගන්න පටන් ගත්තේ කොයි ආකාරයෙන්ද කියන එක තමයි අද දවසේ මාතෘකාව මානවයාගේ පරිණාමයේ සිදුවෙද්දී එක්තරා අවස්ථාවකදී මූලික හඬවල් මගින් අදහස් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා ඉතින් මේ ක්‍රියාවලිය දිගින් දිගටම ගිහිල්ලා පරිණාමය වේගවත් වෙනවා ඉතින් අද දවසේ මේ පිළිබඳව කතා කරන්නේ අපි මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා සමග මහාචාර්යතුමනි මම මුලින්ම දැනගන්න කැමති කොහොමද මේ භාෂණය පටන් ගන්න අවස්ථාව මොන වගේ අවස්ථාවකදීද මානවයා ඉස්සෙල්ලම භාෂණයට එළඹෙන්නේ මේක තරින්ද මේ අපි ඇත්තටම අපි දන්නවා මිනිසාගේ තමයි මේ භාෂාව තියෙන සුවිශේෂී පුද්ගලයා බවට පරිවර්තනය වෙන්නේ සත්ව ලෝකේ ඒකම තමයි මිනිසාගේ මේ පරිණාමයට ප්‍රගමණයට ඇති වෙන ප්‍රධානම මේ ක්‍රියාවලිය වෙන්නේ එතකොට අපි බැලුවොත් මානව පරිණාමය කියන එක ඇතිවීම අවුරුදු මිලියන 3ක 4ක කාලයකට ඈතට යනවා මේ කාල සීමාව තුළදී අපි විශ්වාස කරනවා දැන් අපි දන්න සත්තු අතරත් යම්කිසි සංනිවේදන මාධ්‍යයක් තියෙනවා උන් අතරේ සිදුවෙන යම් යම් සංනිවේදන මාධ්‍යයක් තියෙනවා නමුත් මේ தত্ত্বය මීට වඩා වෙනස් වෙන්නේ මිනිසා පරිණාමය වෙනකොට ඔහුගේ ශාරීරික වශයෙන් බයොලොජිකල් ශාරීරික වශයෙන් එන මේ පරිණාමය මේකට හේතු වෙන පරිසරය බොහොම ඍජුවම නමුත් මේ සිදුවෙන මේ ජෛව පරිණාමීය ලක්ෂණත් එක්ක ඔහුගේ මිනිහෙකුට අපි අද මේ කරන භාෂාව කිරීම සඳහා අවශ්‍ය කරන අකුරු උත්පත්ති ස්ථාන නිර්මාණය වෙන්න ඕන එතකොට මේ අකුරු උත්පස්ති ස්ථාන විදිහට අපි දන්නේ දැන් බොහෝම පැහැදිලිව අපේ භාෂාවේ දන්නවා අපිට තියෙනවා තොල් වලින් උපදින ඕස්ටජ කණ්ඨජ උගුරෙන් උපදින මූර්ධජ මුදුනෙන් උපදින හරි මේ වගේ මේ අක්ෂර වල මේ ශබ්දයේ උත්පස්ති උපත් ලැබෙන ස්ථාන ගැන එතකොට මුලින් මිනිසා නිර්මාණය වෙනකොට අපි දන්නවා ඔස්ට්‍රලෝපිතෙකස් තමයි අපේ මානව වර්ගයාට සම්ප්‍රාප්ත වෙන වානර සා මේ පුරුක අතර ඉන්න පළවෙනියා. එතකොට මේ අකුරු උත්පත්ති ස්ථානත් එක්ක මිනිසාගේ ඔස්ට්‍රලෝපිතෙකස්කින් පටන් ගත්තයින් පස්සේ හෝමෝ හැබිලිස්, හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ සේපියන් තමයි මේ තියෙන ප්‍රධාන පුරුක් ටික. එතකොට අපි විශ්වාස කරනවා හෝමෝ ඔස්ට්‍රලෝපිතෙකස් කියන සත්වයාටත් මානව සහ වානර සහ මානව ගතිගුණ මැද්දෙ හිටපු පුජ්‍යලයා විදිහට ඔහුටත් යම් sannivedana ක්‍රමවේදයක් තිබුණා. නමුත් අපි දන්නේ ඒක සුවිශේෂී භාෂාවක් කියලා. නමුත් එහෙම වෙන්නත් අපහසුයි. මොකද උගේ ඔහුගේ හිස් කබල එහෙම පරීක්ෂා කරායින් පස්සේ අපිට ස්ථීරවම මේ தத்துவය කියන්න අමාරුයි. නමුත් ක්‍රමයෙන් විකාශනය වෙනකොට හෝමෝ ඉරෙක්ටස් වෙනකොට මම හිතනවා යම් ක්‍රමවේදයකට මිනිසුන්ට යම් යම් අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වුණා කියලා. මේක අපූර්ව සිද්ධියක් ඉතින්. නමුත් මේ ක්‍රමානුකූලව හෝමෝ සේපියන් වරුන්ට එනකොට හෝමෝ සේපියන්ගේ සුවිශේෂී විදිහට ඔහුගේ හිස් කබල සකස් වෙනවා. ඒ වගේම මොළය සකස් වෙනවා. ඒ මොළයේ වර්ධනයත් එක්ක ඒ කතාවට අවශ්‍ය කරන දේවල්, ඒ වගේම විවිධ දේවල් තේරුම් ගැනීමේ ක්‍රියාවලිය, ඉතින් මේ වගේ ලොකු බයොලොජිකල් ප්‍රොසෙස් එකක් වෙනවා ඇත්තටම. ජීව විද්‍යාත්මක විශාල පරිණාමයක් සිද්ධ වෙනවා. මේක අපි මේ වෙනමම කතා කළ යුතු මාතෘකාවක් වගේ මට පේනවත් අපි භාෂණය ගැන කතා කරොත් ඊට පස්සේ ඔහුගේ මේ හිස් කබලේ සන්දර්භයේ ඊට පස්සේ මුඛය සහ දත් මේ සියලු දේ ඇතිවීමේ ප්‍රතිඵල විදිහට නැත්නම් නාසය අපි දන්නවා භාෂාවේ නාසික අනුනාසික කියලා අක්ෂර වර්ග දෙකක් තියෙනවා ඉතින් ඒ වගේ වෙනකොට මේ නාසයේ ස්වරූපේ පවා අපිට වැදගත් වෙනවා මේ කොහොමද මේක කරන්න කියන එක ඔබ කියන විදිහට මාචාර්තුමනි කොහොමද මානවයාම මේ ශක්තිය මේ හැකියාව අත්පත් කරගත්තේ මොකද තව සත්ත්ව විශේෂ ගොඩක් හිටියා වර්ග ගොඩක් හිටියා ඒ අතර මානවයා කොහොමද මේ භාෂණයේ ඉදිරියට එහෙම වෙන්නේ තරින්ද මේ මිනිසාගේ බුද්ධියේ වර්ධනය තමයි මූලිකම හේතුව වෙන්නේ ඔහුගේ ශාරීරික වශයෙන් සිදුවෙන ක්‍රියාවලිය කියන්නේ බයිපෙඩලිසම් ද්විපාදකරණය කකුල් දෙකෙන් ඇවිදීම අතපය හැසිරවීම ඒ වගේම මේ ඇඟිලි වගේ දේවල් හතරට වැඩ කිරීම මේ සියලු ක්‍රියාවලියට මොලේ බොහොම ඍජුව සම්බන්ධ වෙනවා ඒ නිසා මම කිව්වේ ඒකයි ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියකින් තමයි මේක මූලික වෙන්නේ කියලා ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් කියලා මම හැඳින්වුවේ ඇත්තටම මොලෙන් තමයි සංඥා නිකුත් කරන්න පටන් ගන්න මේම කියන එක. එතකොට මුලින් මම හිතන්නේ ඔවුන්ගේ ශබ්දවලට ලොකු අර්ථයක් තිබුණාද කියන එක ගැන අපිට
කියන්න අම අපහසුයි. නමුත් ශබ්ද තමයි මූලික කරගත්තේ. එකක් තමයි අපි දැන් පහුගාලීනව භාෂාවේ තියෙනනේ විවිධ විරිත් සමුද්‍ර ගෝස විරිත ඒ වගේ කියන විවිධ ශබ්ද එනවනේ. දැන් හෝඩිය කියන වචනේ අර්ථයත් ඇත්තටම මේ එන ශබ්දය අනුව නිෂ්පාදනය වීමක් තමයි. කියන්නේ කමුගේ කනට ඇහෙන ශබ්දය අනුව අකුරු උපදීමක් පිළිබඳව තමයි සාකච්ඡා වෙන්නේ. ඉතින් ඒ නිසා මේ බුද්ධිය මූලික කරගෙන තමයි මේක වෙන්නේ. ඒත් එක්කම මම අර කියපු විදිහට ජෛව කාරණයක් විදිහට තමන්ගේ උගුර ඒකට සූදානම් වෙනවා, තමන්ගේ මුඛය සූදානම් වෙනවා, දිව මේ හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධ වෙච්ච අවයව කොටසක් ඉතාම සක්‍රීය වෙන්න පටන් ගන්නවා. ඒ සක්‍රීය වීම අනුව ඔහුට මේ කිසියම් භාෂාවකට නැත්නම් යමක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන ශබ්දයක් සහ ඒ උච්චාරණය කිරීමේ ක්‍රියාවලිය ඇති කර ගන්නවා. ඔබතුමා කියපු මේ தত্ত্বය එක ස්ථානයකද ලෝකෙත් සිදුවෙන්නේ, ඒ කියන්නේ එක ස්ථානයක සිදුවලා ව්‍යාප්ත වෙනවද? එහෙම නැත්නම් මේ වෙනකොට මානවයා විවිධ තැන්වලට ගිහිල්ලා හිටපු අවස්ථාවක්ද? ඒ අවස්ථාවේදී විවිධ තැන්වලින් මේක පැන නගිනවද? මානව පරිණාමය ඇතිවීම පිළිබඳව මූලික සාධක අපිට ලැබෙන්නේ අප්‍රිකාවේ. ඉතින් අප්‍රිකාවෙන් ලැබෙන සාධක වලින් අපිට අතරම නමුත් හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ ඉඳලා අපිට ලෝකයේ විශාල ස්ථාන ගණනාවකින් මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. යුරෝපීය පැත්ත, ආසියාව පැත්ත, ඒ නිසා අපිට සෑහෙන තොරතුරු ප්‍රමාණයක් තියෙනවා හොමෝ ඉරෙක්ටස්. ඒ කියන්නේ ඔහු තම ව්‍යාප්ත වෙච්ච මානවයා. ඔහුගේ ද්විපාදකර නැත්නම් බයිපෙරලිසම් කකුල් දෙකෙන් හොඳට ගමන් කිරීමේ හැකියාව තිබිච්ච මානවයා, ඍජු මානවයා. ඒ නිසා මම හිතන්නේ ඔහුගෙන් තමයි මේක ව්‍යාප්ත වෙන්නේ. මේ ව්‍යාප්තියත් එක්කම භාෂාවට යම් යම් වෙනස්කම් තියෙනවා. නමුත් වර්තමානයේදී ගොඩාක් වාග් විද්‍යාඥයෝ සහ භාෂා දාර්ශනිකයෝ ලුඩ්වික් විට්ගන්ස්ටයින්ස්ලා, සොරෙන්සෝ කියකගාඩ්ලා ඒ වගේ භාෂා විශේෂඥයෝ මේවා පිළිබඳව විවිධ අදහස් මත පළ කරනවා. ඉතින් මේ පළ කිරීම තුළ වාග් විද්‍යාත්මකව කතා කරන ඔය ෆොනටික් සවුන්ඩ්ස් කියන ඒවා නිකම් භාෂාවකට එකම අර්ථයක් තියෙනවා වගේ මම ඔබට ඉදිරියේදී ටිකක් විග්‍රහ කරන්න. නමුත් දැන් අපි මව කියන අර්ථය ගත්තොත් මේක අපි දකින සාමාන්‍ය අපි පිළිගන්නවා සංස්කෘත කාවෘෂ්ටි වගේ එකකින් මේක ආරම්භ වෙන්නේ නැති කියලා. එතකොට මේක දැන් අපි මව කියන අර්ථය ගත්තොත් මේක අපි විශ්වාස කරන සංස්කෘත භාෂාවේ මාතෘ කියන දැන් ම සවුන්ඩ්ස් තමයි යන්නේ. ඊට පස්සේ පාලි භාෂාවට එනවා මාතා ම සවුන්ඩ් එකම. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවේ මද, ලැටින් වල මේට, හරි සිංහලේ මව, මේ වගේ අපිට ගොඩාක් උදාහරණ තියෙනවා භාෂාවේ. ඉතින් ඒ නිසා අපි මේ විශ්වාස කරනවා මේ 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 ෆොනටිකලි ෆොනටික් සවුන්ඩ්ස් අනුව නැත්නම් මේ වත උත්පත්ති ස්ථාන අරව මේ අනුව අපිට පේනවා කියලා භාෂාවේ මේ යම් කිසි මේ සම තත්වයක් තියෙනවායි කියලා. නමුත් ඒක භාෂාව බෙදී යාමේදී පස්සේ පසු කාලීනව සහ ලේඛනය බෙදී යාමේදී යම් යම් වෙනස්කම් ප්‍රභේද ඇති වුණත් මූලික අර්ථයට හරවත් භාවයට මං හිතන්නේ ඒක ලක්ෂණයක් විදිහට අර තත්ත්වයේ තියෙනවා. ඒ නිසා මේ මානවයා ලෝකේ පුරා ව්‍යාප්ත වුණත් ඔවුන්ගේ මූලික සංකල්ප මේ අකුරු උත්පත්ති ස්ථාන සහ භාෂාව පිළිබඳව ඇතිවෙච්ච මූලික හැඟීම් වලදී යම්කිසි ඒකාකාරී බවක් තියෙන බවක් අපිට පේනවා. මාචාර්තුමනි දැන් ඔබගේ අධ්‍යයනයට අනුව කොයි කාලෙද එහෙම නැත්නම් ඉතිහාසයේ කොයි යුගයේද මේ පෙරලිය සිද්ධ වෙන්නේ නැති කියලා අනුමාන කරන එක එක විද්වතුන් පවසන කාලේ කොයි යුගයක වගේ ඉඳගෙනද? මම විශ්වාස කරන අඩුම ගානේ මේක අපිට දැනට තියෙන සාධකත් එක්ක අවුරුදු ලක්ෂයකින් මෙහා තමයි මේ තත්ත්වය සිද්ධ වෙන්නට ඇත්තේ කියලා. මේක බොහෝ විට මම හිතන්නේ අවුරුදු 24000ක 25000ක විතර කාලයේදී අද ඉඳලා ඈතට බැලුවොත් ඉතාම ඉහළ මට්ටමකට මේ තත්ත්වය එන්නට ඇති කියන එක. නමුත් අපිට අක්ෂර පිළිබඳව සහ භාෂණය පිළිබඳව ගැඹුරු අර්ථයක් මුලින් ලියන්න තිබුණාද කියන එක පිළිබඳව අපිට තාමත් ප්‍රශ්නයක්. මුලින් ඔවුන් කතා කරා, භාෂාවක් තමයි ඔවුන්ට තිබුණේ අදහස් ප්‍රකාශ කිරීම. ඉතින් ඒ ප්‍රකාශ කිරීම සීමිත වෙන්න පුළුවන්. නමුත් ක්‍රමයෙන් ඔවුන් මේවට එක එක අදහස් ඉදිරිපත් කිරීම තුළ දැන් ගහ, ගල ඒ වගේ කියනවනේ මේ තියෙන ඒවට යම්කිසි අර්ථයක් දෙනවා. පස්සේ මේක ටිකක් ඉහළට එනවා, භාෂාව සුපිරි විදිහට ඉස්සරහට එනවා. නමුත් මම විශ්වාස කරන අවුරුදු ලක්ෂක විතර ඈත ඉඳලා
ඇවිල්ලාවරුදු 24000 25000 වගේ වෙනකොට යම් කිති තත්වයකට ඇවිල්ලා නව ශිලා යුගයේ එනකොට විශේෂයෙන්ම අවුරුදු 15000ක විතර කාලේ වෙනකොට මේක ඊටාම ඉහළ මට්ටමකට උච්ච ස්ථානයකට භාෂාව පත් වෙනට ඇති කියන එකයි අපේ විශ්වාසය ඔබතුමාගේ ප්‍රකාශයත් එක්ක මට දැනෙන්නේ මේ මේක භාෂාව උච්ච ස්ථානයකට පත් වෙන්නේ නව ශිලා යුගයේදී එතකොට මේක නව ශිලා යුගයේදීම වෙන්න බලපං විශේෂ හේතුවක් තියෙනවද नवशिला युगे मम गात्रन तम अपे मे मे गल्युगे पेरलिकारतात्यकट मिनसा पत्न अवस्था गल्युगे पेरलिकारतात्यल की मिनसा अहुलग्न कांतंगल मेरी सत्तु सह मरा गु सत्तु का पूज्यलेखो नम नवशिला युगेट संप्राप्त विनकोट ඔහු මේ ශාක තමුන්ට නම්ව ගන්නවා ගෘහස්ථිත කර්ණයකට ලක් කරනවා ඒ වගේම කැලේ තමුන් හඹාගිය සත්තු තමුන් ළඟට අරගෙන ඔවුන්ව ගෘහස්ථිත කර ගන්නවා ඒ කියන්නේ හරකා බල්ලා ආශ්‍රය මේ වගේ ඇතම් සත්ව කොට්ටාස ගෘහස්ථිත කර්ණයට ලක් වෙනවා ඒ වගේම අපි කතා කරන වී බාර්ලි වගේ ධාන්‍ය වර්ග ඔහු තමන් නතු කර ගන්නවා මෙන්න මේක ඒ කුෂිකාර්මික අවධියකට මෝලපුරණ අවස්ථාවක් බවට පරිවර්තනය වෙනවා මිනිසා කෘෂිකර්මාන්තයට එළවෙනවා කියන්නේ ඔහු අර තනින් තන සංචාරය කරන එක සතුන් පසුපස යන එක මේක යම් පමණකට නවත්වලා එක තැනකට එයා එක තැනක නවතිනවා මේකද මේ බලපාන්නේ මේ සංවාදයේ එහෙම නැත්නම් භාෂණය වැඩි වැඩියෙන් වර්ධනය වෙන්න ඒකත් එක හේතුවක් මොකද ඔහුට කාලය සහ අවකාශය කියන දෙක ලැබෙනවා ඒක ක්‍රමානුකූලව බැලන්ස් කර ගන්නවා මොකද එකක් ඔවුන්ට යම් යම් දේවල් වලට දැන් අපි බැලුවොත් එහෙම සත්තු ඔහු යම් කිසි ක්‍රමයකට තමුන්ගේ නතු කර ගන්නවනේ දැන් කුෂිකර්මාන්තයේදී අපිට පේන දෙයක් තමයි සතාව පාලනය කර ගැනීමටත් ඔහුට භාෂාවක් අවශ්‍ය වෙනවා අපි දන්නවා මීහරක් බාණක් දාගෙන හානකොට ඈත වෙල්ල වල හානකොට මිනිස්සු කොච්චර අඬහැරේ පානවා හාන බව මේවා මම හිතන්නේ යම් යම් දේවල් මේ මූලික සාධක විදිහට අපි ගත්තට මේ පෙරලිකාර අවධියේදී මම හිතන්නේ බත් කෑම තුල සහ ඔහුගේ ආහාර දාමයේ වෙනස් වීමත් ප්‍රධාන වශයෙන් වෙනස් වෙනවා ටං නැත්නම් දිව වෙනස් වීම උච්චාරණ ක්‍රියාවලියට ඒක හරි මේ වැදගත් මොකද ආහාරය තුලින් මේ ගත්තු ආහාර තුලින්මත් ඔවුන්ගේ මේ 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 භාෂණයට අවශ්‍ය කරන මේ මුඛයේ ක්‍රියාවලිය වෙනස් වෙන්න පටන් ගන්නවා ගන්න අපි දැන් සැරමිරිස් කන ආසියානු ජාතිකයන්ගේ කරන කතා බහ සහ එතකොට හින්දි වගේ භාෂාවල් වල තියෙන තත්වයන් මේ භාෂාවල් වල උච්චාරණ ක්‍රියාවලියට ගන්න ආහාර පැටර්න් එකත් ඇත්තටම වැදගත් වෙනවා මොකද අපේ මේ දිව කට ඔක්කොම සූදානම් වෙලා තියෙන ක්‍රියාවලියක් තියෙනවනේ එතනදී අපිට මේ මේ ආහාර දාමයක් බොහොම වැදගත් ඒ නිසා ගෘහාශ්‍රිතකරණයට ලක්වීම आहार क्रियादामे सिदूवेनास्कम एतकोट ओहुगे अर संचारक जीवितेन किसियम क्रमयकट अर्धकालीन वशयेन हो वासस्थानगत वीम ओहुगे आयुध ताक्षणिक क्रियावलिय श्रम अतिरिक्ते आहार अतिरिक्ते मे वगे क्रियावलिय निसा ओंट यम किसी विवेकयक् लबेनवा मे विवेकी अवस्थाव तुल यम अदहास प्रकाश किरीमक् अवश्य अनितिक मेतन प्रधानियक् एति वेन चीफ डम केने එතකොට මේ ප්‍රධානියට අවශ්‍යයි තමන්ගේ කට්ටියට යම්කිසි විධානයකට කිරීම. ඔබ මේක කරපන්, ඔබ මේක කරපන්, ඔබ මෙතෙන්ට ඵලයන්, ඔබේ කාර්යභාරය මේක මේක කරන්න එපා. ඉතින් මේ වගේ දේවල් වලදී ඔහු යම්කිසි සංඥාවකුත් සමග යම්කිසි શબ્දයකුත් නිකුත් කරනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ එතකොට මේ විවේකී తత్వය තුල මේ කියන දේ යම් සමහරට තේරුන්නේ නැත්නම් අපි ඒක තමයි अभी क्या दें किबड़ तेर उन्नाफी दें गमिया की भाषा वे बेलो अभी पड़ी पड़ी कुटा सीतर तीन अभी आदिवासी जनता कथा करना मे सीमित भाषा वगे देवल तेक् बेलो हम तपिट यम किसी क्रमेकट मे मे काल सीमा उतल मे भाषा वे वर्धनेट इतम रुकल लभिचि भवतम अभी पे मे नवशिला युग पेरलिया तेक् ඔබතුමා කියන විදිහට ආහාර රටාවත් මානවයාගේ භාෂාව හැසිරීමට බලපාලා තියෙනවා. මට තවදුරටත් පැහැදිලි කරගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා අපි කතා කළා එක්තරා ස්ථානයක ඉඳන් තමයි මානවයා ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්නේ කියලා. මේ ව්‍යාප්තිය සකස් වෙන්නේ කොහොමද? මේ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ කොහොමද? ඇයි ඔහු මහද්වීපෙන් මහද්වීපයට ගමන් කරන්නේ? මේ මේ සිද්ධිය ඇත්තටම මේ මානවයාගේ ව්‍යාප්ත වීම කියලා කියන්නේ ඇත්තටම අප්‍රිකානු මේ කලාපයේ මේක ඇති වුණාට ඔහු ව්‍යාප්ත වෙන්න පටන් ගන්නේ දැන් මානවයා පරිණාමය වෙනවා.
ඔස්ට්‍රලෝපිතෙකස් ඉන්නේ සීමිත සන්දර්භයක් තුළ. නමුත් ඊට පස්සේ හෝමෝ හැබිලිස් ගල් ආයුධයක් හදාගත්තු මිනිහා ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටස්ට එනකොට ඔහුගේ මේ ආයුධ නිර්මාණ ක්‍රියාවලිය ඉතාම සුමට වෙනවා. ඒත් එක්කම මේ ඔව් මේක අතේ ගෙන යා හැකි පුංචි ආයුධයක් බවටත් නිර්මාණය කරගන්නවා. ඒත් එක්කම පිරිස වැඩි වෙනවා. මේ පිරිස වැඩි වෙච්චාම ඔවුන්ට තිබුණේ නැහැ නිශ්චිත ආහාර ක්‍රියාවලියක්. ඒ නිසා ඔවුන් තැනින් තැනට මේ ආහාර හොයාගෙන යනවා. අනිත් එක ජනගහන ඝනත්වය වැඩි වෙනවා. ජනගහන ඝනත්වය වැඩි වීමත් මේකට ප්‍රධාන හේතුවක් වුණා. ඒ වගේම මේ ගෝත්‍රික සමාජ වගේනේ මේක ඇති උනේ. ඔවුන් අතර රාගය තණ්හාව මේ දේවලුත් එක්ක මේ මිනිස්සයාට යම් පිරිස වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් අතර කලකෝලාහල වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ලිංගිකත්වයට ප්‍රජනනයට ඇතු මේ පිළිබඳව යම් කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද රැහේ ප්‍රධානියා ඔක්කොම ස්ත්‍රීන්ගේ අයිතිකාරය වගේ හිටියට අනිත් අයටත් මේ සිතුවිලි පහළ වීමක් තිබුණා. ඒ නිසා ඔවුන් අතර ඒ කාර්යභාරය සිද්ධ වෙනකොට සමහර විට මුසැමියන් ලෙස හැසිරෙනකොට ප්‍රධානියට මේකේ ඊර්ෂ්‍යාවක් තණ්හාවක් ඇති වෙන නිසා ඔවුන් අතර ගැටුම් ඇති වීම තියෙනවා. නිසා කණ්ඩායම් විතෙන් වෙන්න පටන් ගන්නවා. ඔවුන්ට ආවේනික කණ්ඩායම් විදිහට කෙල්ලෙකුයි කොල්ලෙකුයි වෙනම යන්න පුළුවන්. ඒ වගේ මේ ව්‍යාප්තිය ක්‍රමයෙන් ලෝ පුරා ව්‍යාප්ත වුණා. මේකට ඇත්තම පස්සේ කාලෙක කියනවා මේ අවුට් ඔෆ් අප්‍රිකා කියලා තියරි එකක් ඉදිරිපත් කරනවා. අප්‍රිකාවෙන් මානවයා නික්ම යාම කියන කතාන්තරේ මානවයා අප්‍රිකාවෙන් නික්ම යාම පිළිබඳව මගේ පෞද්ගලික මත මතාන්තරයක උතර මොකද ඒක අවුරුදු 50000ක විතර කාලයේදී සිද්ධ වුණා කියලායි කියන්නේ. නමුත් අපිට ලංකාවේ තියෙන සාධක බලුවහම අපි අවුරුදු 105ක ඇතැම් විට 10ක තියෙනවා. අවුරුදු 100ක 125000ක ඉඳලා පැහැදිලි සාධක අපිට ලංකාවේ ඇතුලේ තියෙනවා. එහෙමනම් 50000න් මේක වුණා කියන එක අපිට ස්ථීරවම පිළිගන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබතුමා කියන්නේ මේ අප්‍රිකාවේ සිට ව්‍යාප්ත වුණා කියන එක පිළිගන්න බැහැ කියන කාරණේද? එහෙම නැත්නම් අප්‍රිකාවේ සිට අවුරුදු 50000කට කලින් මේ ක්‍රියාවලිය ආරම්භ වුණා කියන එක පිළිගන්න බැහැ කියන එකද? අවතරින්ද ඒකට උත්තරේ තමයි අතන අප්‍රිකාවෙන් නික්ම යනවා මේකලෝ. අපිට හරියටම ඉරි ගහලා මාජිනලයිස් කරන්න බෑ. මෙතනින් තමයි මේක පිටත් උනේ අහවල් දවසේ ගියේ කියලා. නමුත් කිසියම් කාල සීමාවකදී ඔවුන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. මොකද කණ්ඩායම් කීපයක් යනවා. එක කොටසක් යනවා මේ යුරෝප අගරේ පැත්තට. තව කොටසක් ආසියාතිකර පැත්තට එනවා. තව කොටසක් මේ ඇමරිකානු මහද්වීපයේ පැත්තට යනවා. එතකොට මේ ගියපු කණ්ඩායම් දැන් හෝමෝ ඊ ගැස්ටර්ස් කියන කණ්ඩායම ඊට පස්සේ හෝමෝ නියන්ඩර්තාල්ස්ලා යන කට්ටිය මේ වගේ කණ්ඩායම් විදිහට ඔවුන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ව්‍යාප්ත වීමත් එක්ක ඒ කාලීන ඒ ප්‍රදේශයේ තියෙන දේශගුණික තත්ත්වයත් ඔවුන්ගේ භාෂාවට සහ ආහාර ඒ සියලු ක්‍රියාවලියට මේ සම්බන්ධ වෙන එක. එතකොට මේ ව්‍යාප්ත වීම අවුරුදු 50000කදී වුණා කියන එක අපිට හිතන්න බෑ. මොකද අර මේ අනිකුත් මානව වර්ගයාට අවශ්‍ය කරන අවශේෂ තියෙන නිසා. එතකොට මේ 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 ව්‍යාප්ත වීම මේ විදිහට මේ මහද්වීප කරා යනවා වගේම මානවයා අර 50000දී එක්ුණා කියන කතාවට මම එකඟ වෙන්නේ නැති ප්‍රධාන හේතුවක් තමයි අතර මේක. මේ ඒ ඊට ඉහළ කාල සීමාවක ඉඳලාම මිනිසාගේ ව්‍යාප්ත වීම සිද්ධ වෙන්නේ නැති. ඒ වගේම මේ භාෂාවේ යම් යම් දේවල් පිළිබඳව අදහස් මාරු කර ගැනීමට දැන් කණ්ඩායම් දෙකක් හම්බුවේ මුණ ගැසුණොත් කැලේ ඇතුළේදී يعني ගෝත්‍ර දෙකක් එකට මුණ ගැසුණාම ඔවුන් අතර සංනිවේදන හුවමාරුවක් තියනවාද? භාෂාත්මක එකක් තියනවාද? ඔවුන් අතර ද්වන්දාත්මක සටන් ඇති වෙනවාද? එබඳු අවස්ථාවකදී කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක. නමුත් මේ අපිට ඒක එච්චර ලොකුම අර්බුදකාරී තත්ත්වයක් නෙවෙයි මේ ව්‍යාප්ත වීම. ඒත් එක්කම තරින්ද මේකේ හරි ලස්සන තැනක් තියෙනවා මං හිතන්නේ. මේ 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 පොයින්ට් එකට අපි ආවුත් වැදගත් කියලා දැන් මම ඔබට ඒක පොඩක් පැහැදිලි කරන්නම්. මේ නියන්ඩර්තාල් මානවයා යුරෝපයට ගියපු නියන්ඩර්තාල් මානවයා ඔබ දන්නවද සත්තුන්ගේ අං කොපුව අර විශේෂයෙන්ම අඟ ගැලවුණාම ඇතුලේ සිදුරක් තියෙනවා. මේ සිදුර අරගෙන ඔහු සිදුරු කීපයක් හදාගෙන ෆ්ලූට් එකක් පාවිච්චි කරනවා. හරි, ඒ කියන්නේ භාෂාවක් නැත්තම් ඔහු කොහොමද ෆ්ලූට් එකක් පාවිච්චි කරන්නේ? ඔහුට ශබ්ද හඳුනා ගැනීම. මේක අපිට කියන්න බෑ, මේක ඉංග්‍රීසි භාෂාව, මේක ජර්මන් භාෂාව කියන්න බැරි වෙයි. නමුත් ඔහු ආවේනික ශබ්ද හඳුනා ගැනීමක් පිළිබඳව තියෙනවා. විශේෂයෙන්ම ශබ්ද සත්තුන්ගේ ශබ්ද තරංග ඔවුන් ඇතුළට ඇද ගැනීමක් සහ සමහරට මේ ෆ්ලූට් එක ගහලා සත්තුන්ගේ මේටින් සීසන් තියෙනවනේ. ඉතින් ඒ නිසා ඒ වගේ කාල සීමාවලදී ඒ ශබ්ද නිකුත් කරලා
ඒ මගින් සත්තු අල්ලා ගැනීමේ ක්‍රියාවලියක් තිබුණා කියන එක මේක ඇත්තම මේ පහුගිය කාලවල අපේ ජනතාව අතරත් තිබුණා දැන් කොටියගේ શબ્දය ඇති කරලා හරබ්බයි කරනවා හරි ඉතින් ඒ වගේ සත්තු කුරුල්ලන්ගේ එහෙම શબ્ද නගලා කිරිල්ලිව ගෙන්න ගන්නවා මේ වගේ දේවල් එතකොට මේ 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 වගේ ක්‍රියාවලියකුත් එක්ක මේක අදියේ පටන් ගත් එකක් නෙවෙයි අර හෝමෝ සේපියන් නියන්ඩර්තාල්ගේ කාලේ ඉඳලා පටන් ගත්ත දෙයක්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ භාෂාව කියන එකට අපි මම අර නවසීලා යෝගයේ පෙරළිය ඇතිවීම ගැන කතා කළත් නියන්ඩර්තාල් මානවයාගේ කාලේ ඉඳලා ඒ කියන්නේ අවුරුදු 60 70000 80000ක වගේ කාලේ ඉඳලාම වුණත් ඔහුට මේ ශබ්ද පිළිබඳව යම් කිසි උත්තේජනයක් සහ ඉතාම හොඳ හැඟීමකින් ජීවත් වුණා කියන එකට හොඳ සාධකයක් තමයි මේ ෆ්ලූට් එක හමු වීම. ඉතින් මේ පිළිබඳවම අපි පුරාවිද්‍යාඥයෝ විදිහට සාකච්ඡා කෙරුවොත් තියෙන දේ. නමුත් මම හිතන්නේ මේක මීට වඩා තවත් ගැඹුරෙන් අර්ථ දක්වන්න පුළුවන් වෙයි භාෂා විද්‍යාඥයෝ මේ පිළිබඳව සාකච්ඡා කරොත් අපි සම්මුඛ සාකච්ඡාවකදී කියන්නේ කණ්ඩායම එකතු වෙලා සාකච්ඡා කරොත් ලොකු අදහස් ටිකක් එන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් දැනට ඉදිරිපත් වෙච්ච මතිමතාන්තරත් එක්ක ශබ්දය පිළිබඳව මිනිහාට ඉතාම සංවේදී ස්වරූපයක් ඇති වුණා. සාහව මම හිතන්නේ අදහස් එකිනෙකාට හෝමාරු කර ගැනීමට විශේෂයෙන්ම සංජානනය කර ගැනීම සඳහා හෝමාරු කර ගැනීම සඳහා කිසියම් ශබ්ද මාලාවක් පාවිච්චි කරන්නට ඇති කියන එකට මේ නිදර්ශනයක් තමයි ওই කාල සීමාව. එතකොට අර ප්‍රදේශවලට ව්‍යාප්ත වීමක් තියෙනවනේ දැන් යුරෝපියානු ප්‍රදේශයේ ඉන්නකොට වර්ණය වෙනස් වෙනවා මොකද මෙලනින් වෙනස් වෙනවා මොකද ඒ සීතල කලාපයක් එතකොට එහි තියෙන ආහාර ද්‍රව්‍ය වෙනස් වෙනවා ඔවුන් ඒක කන බොන ක්‍රමවේදය වෙනස් වෙනවා ඒ නිසා ඔවුන් යම් කිසි ක්‍රියාවලියකට වෙනස් වෙනවා තියෙනවා අප්‍රිකානු කලාපයේ තව විදිහක් ආසියානු කලාපයේ තව විදිහක් අපි ඔස්ට්‍රේලියාව පැත්ත ගත්තොත් තව විදිහක් ඉතින් මේ මේ වගේ ඒ පාරිසරික සන්දර්භයත් ආහාර ක්‍රියාවලියත් ඔවුන්ට ඇසෙන පෙනෙන ශබ්ද පිළිබඳවත් බැලුවාම මං හිතන්නේ අපි විශ්වාස කරන ක්‍රියාවලියෙන් ඔක්කොම එක මූලයකින් තමයි පවතින්නේ. ඔක්කොගේම අකුරු උත්පස්සී ස්ථාන එක ආකාරයි. දැන් අපි මම ඇත්තටම අද මේ මට අවස්ථාවක් උනේ නැහැ අපේ මේ කාල තක්වානුවනෝ නැත්තම් මේ origin of language කියලා මේ භාෂාවේ ආරම්භය පිළිබඳව සාකච්ඡා කරපු විද්‍යාඥයෝ ඉන්නවා. ඔබතුමා කියපු ආකාරයට දැන් භාෂා පිළිබඳ විද්‍යාඥයෝ විවිධාකාර අදහස් ඉදිරිපත් කරනවා. මේවා එකම අදහස් නෙවෙයි. ඕනෝන් අතර මේ අදහස් සම්බන්ධව යම්කිසි වෙනස්කම් තියෙනව නේද? ඔව්. ඇත්තටම එහෙම ඉදිරිපත් වෙනවා අදහස්. මොකද තාම අපි මේකේ එක්තැනකට මං හිතන්නේ සම්ප්‍රාප්ත වෙලා නැහැ. නමුත් දැන් ගොඩාක් මේ ඉදිරිපත් වෙච්ච අදහස් කොහොම වුණත් භාෂාවේ ප්‍රගමණය සිද්ධ වෙච්ච බව බොහොම පැහැදිලිනේ. ඇතමුන්ගේ විශ්වාසයේ සහ සාකච්ඡාවක් තිබුණා මේ මුල් කාල සීමාවලදී මේක හරියට තේරුම් ගන්න බැරි වෙච්ච කට්ටිය අපි ඔක්කොම දෙවියන්ගෙන් ලැබිච්ච විදිහට හිතපු කාල සීමාවලු තියෙනවනේ. ඇතරම දැන් අපේ තියෙන සෙල්ලිපි හෝඩියෙත් මුල් අක්ෂර පිළිබඳව කියන්නේ බ්‍රාහ්මි කියන්නේ බ්‍රහ්මයා විසින් දෙන ලද කියලා මේක තියෙන අර්ථය. ඒ වගේ මත තිබුණා මේක කොහොමද ආවේ කියන එක පිළිබඳව හරියට දන්නේ නැති නිසා. නමුත් යම්කිසි විද්‍යාත්මක මතවාදයක් තියෙනවා. ඒ අනුව බැලුවාම මං කිව්වේ අර මානවයාගේ පරිණාමයේ විකාශයත් එක්ක ඊට සමගාමීව ජෛව පරිණාමය වෙනවත් එක්කම මේ භාෂාවේ පරිණාමයත් මේ ඒහා සමගාමීවම සිද්ධ වෙච්ච එකක් විදිහට තමයි අපිට මේ ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඉතින් ඇතැම් අක්ෂර රටාවන් අපි අදටත් සමහර විට මේ භාෂාව දැන් හුඟක් රට සම්මිශ්‍රණය වෙලා තියෙනවනේ. දැන් ඒක වෙන්නේ ඒ භාෂාවට අලුත් අලුත් දේවල් ලෝකයෙන් එකතු වීමත් එක්ක. ඒ නිසා භාෂාව සම්මිශ්‍රණ ස්වරූපයකට ඇවිල්ලා තියෙනවා. අපි දැන් බැලුවාම අපි පාලිත් නෙවෙයි, සිංහලත් නෙවෙයි, සංස්කෘතත් නෙවෙයි භාෂාව සම්මිශ්‍රණයක් තියෙනවා. වෑන් එකක යනවා. වෑන් කියන එකට අපිට මේ සිංහල භාෂාවට වචනයක් හදාගෙන තියෙනවා. නමුත් අපි උච්චාරණය කරන්නේ, භාවිතා කරන්නේ ඒ වගේ දේවල්. ඉතින් ඒ නිසා ඒ වගේ භාෂාවේ තියෙනවා. භාෂාව හරි අපූර්වයි භාෂාව කියන එක. මේ ලංකාවේ මේ තියෙනවා මේ කෝටු මස් කරනවා කියලා වචනයක් අහලා ඇති. කෝටු මස් කරනවා කියලා කියන්නේ අර මේ 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 රෝම ලන්දේසි නීතියට අනුව කෝට් මාෂල් කරනවා කියන එක ගැමිය හදාගෙන තියෙන කෝටු මස් කරනවා කියලා. අපේ බොහොම ප්‍රසිද්ධ මේ මේ බෙරියල් සයිට් එකක් තියෙනවා මේ ප්‍රෝටෝ හිස්ටරි පූර්ව ඓතිහාසික යුගයේ. මේ මේ බෙරියල් සයිට් එක තියෙන්නේ ආන කටාව කියන එක.
අනකටාව කියන වචනේ හැදිලා තියෙන්නේ මේ ඇනිකට් කියන වචනේ තමයි මේ මිනිස්සු පරලග තියෙන්නේ අනකටාව කියන. මොකද ගැමියාගේ මේ උච්චාරණය. ඔබ දන්නවද බොහෝ දෙනෙකුට මේ මේ අපේ මේ වයසක උදවියට ත්‍රිවිල් එක කියන්න බෑ. ඔහු කියන්නේ පීවිල් එක කියලා. ඉතින් මේ වගේ අර එක එක තැන් වලින් භාෂාවේ හැදීම් මේ උච්චාරණ ස්වරූපයේ තියෙනවා. ඒ නිසා මේ භාෂාව මේ අර ඔබ අහන විදිහට භාෂාව කිසියම් තැනකින් උත්පාදනය කියන්නේ විද්‍යාඥයන්ගේ විවිධ මතිමතාන්තර තිබුණත් මිනිසා විසින් ඒක තනින් තැනට අවශ්‍ය වෙන විදිහට ගැලපෙන විදිහට ඔවුන්ගේ මේ භාෂාව මේ පාවිච්චි කරලා තියෙනවා. මට තාම තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙන භාෂාවේදී අපි මේ නුසුදුසු වචන කියලා නැත්නම් කුණුහරප කියන වචන වගේ දේවල් පාවිච්චි කරපුවාම මේ වචනයේට උත්පත්ති ස්ථානයක් මේ වචනයේ අර්ථයක් තේරුමක් ආවේ කොහොමද කියන එක පිළිබඳව අපිට මේ සමහර වෙලාවට යන්න බෑ. මම මේ දවස්වල මේ පොතපත ටිකක් ලියන්න පටන් අරන් තියෙනවා. එතකොට මට තේරෙනවා මේ මේවා ලියන්න ගියාම අපි කොච්චර දුරකට සමහර වෙලාවට පැටලෙනවද කියලා. ඇත්තටම කොච්චර පැටලෙනවද කියලා අපි බැලුවොත් අපි ලියාගෙන යනකොට දැන් කෙනෙක් මේ මිනිසා කියන එක කොහොමද හැදුනේ? මොකද්ද මිනිසා කියන එකේ අර්ථය? අපි එතකොට යනවා මේකේ උත්පත්ති ස්ථානෙට නිරුක්තිය හොයාගෙන යනවා. එතකොට නිරුක්තිය හොයාගෙන ගියාම අපිට තේරෙනවා මේ මොකද්ද කොතනින්ද මේක පටන් ගත්තේ. අපි එතකොට දන්නා මේ 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 මනුස්ස කියන එකනේ මේ වචනේ. එතකොට සංස්කෘත පාලි භාෂාවලින් බින්න වෙලා තමයි අපිට ඇවිල්ලා තියෙන මිනිසා කියන අර්ථය. එතකොට මනේන උත්සන්න තාතිති මනුස්සා. ඔන්න මිනිසා කියන වචනෙට විග්‍රහය ලැබිලා තියෙනවා. මනසෙන් උසස් වූයේ යමෙක්ද ඔහු මිනිසා. හරි, මේ වගේ තියෙනවා. සංස්කෘත භාෂාවේ හරි ලක්ෂණ ලස්සන වචන තියෙනවා. මදුපය, හරි, ද්විප, පාදප, මේ වගේ වචන ගණනාවක් තියෙනවා. මම මේ කිව්වොත් මදුප කියලා කියන්නේ මොකද? මදු පිබතිති මදුපක්. මේ කියන්නේ කාටද? මීමැස්සට. හරි හරි. එතකොට පාදේන පිබතිති පාදප. පයි ගහේ කකුල් තමයි පාදප. මුල් මුල්ලොලින් බොන නිසා ඒක පාදප වෘක්ෂයට. ඉතින් මේ වගේ හැම දෙයකටම නිරුක්තියක් තියෙනවා. එහෙනම් මම ඔයාට පොඩි ගාථාවක් කියන්නම්. මුල් කාලේදී මේ වෙච්ච සිද්ධි දාමයක් මේවා. ඇතැම් පුජ්‍යලයෝ ත්‍රිපිටකය තමයි ඒ කාලේ තිබිච්ච ලොකුම ග්‍රන්ථ සමුදායක් නේ, හොඳ රචනාවක් නේ. ඒකට ත්‍රිපිටකය මම මුළු ත්‍රිපිටකයම දන්නවා කියලා කිව්වට ඒකේ පදයෙන් පදය මේ අර්ථ නිරූපණයක් කරගෙන දැනගත්තොත් තමයි ඔහු මේක දැනගත්තා වෙන්නේ. නිසා තමයි මේ ගාථාව කියන්නේ යෝ නිරුක්තින් නජානාති ජානාති පිටකත්තයන් පදේ පදේ විසංකේය වනේ අන්ද ගජෝවිය. මේ කතාව කිව්වේ ඇයි කියලා ඔයා අහන්නේ නැද්ද? මොකද්ද මේ ගාථාවේ අර්ථ? මේකේ අර්ථ ඇත්තටම යෝ නිරුක්තින් නජානාති ජානාති පිටකත්තයන් කිසියම් පුජ්‍යලෙක් මම ත්‍රිපිටකය දන්නවා කියලා කියන. නමුත් ඔහු මේකේ මේ උත්පත්ති මේකේ නියම අර්ථය පිළිබඳව දන්නේ නැත්තම් හරියට දැනගත්තා කියලා කිව්වට ත්‍රිපිටකය දන්නවා කියලා කිව්වට පදේ පදේ විසංකේය පදයෙන් පදය වචනයෙන් වචනය මේවා පිළිබඳව තේරුම් ගන්න ඔහුට මේ බැරි නම් ඒකේ මේ නිරුක්තියේ ඉඳලා අදහස ඉදිරිපත් කරන්න බැරි නම් ඔහුගේ මේ පිටකත්වය ත්‍රිපිටකය දැනගත්තා කියන එක හරියට වනේ අන්ද ගජෝවිය කියලා උපමාවක් දෙනවා. කැලේ රජුරෝ සහ විශාලම සත්වයා ඇතා වුණාට අන්ද වුණොත් කන්න බොන්න හොයා ගන්න ක්‍රමවේද යන එන මාර්ග කිසි දෙයක් දන්නේ අර වලෙත් වැටෙනවා මේ ගහෙත් වදිනවා මෙන්න මේ වගේ තත්ත්වයකට පත් වෙනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඒ නිසා නිරුක්තිය හරියට දැනගෙන කතා කරන්න ඕනේ. අද ඇත්තටම අපේ භාෂාවේ නිරුක්තිය තියා භාෂාව කියන එක පිළිබඳවත් විශාල අර්බුදකාරී තත්වයක් තියෙනවා. මම හිතන්නේ මේක ඉතාම ක්‍රිටිකල් කියන වචනේ මම භාවිතා කරන ඉතාම අනුවේදනීය ඛේදනීය තත්වයක තියෙනවා. නමුත් අතීතයේදී භාෂාව කියන එක ඉගෙන ගත්තේ එහෙම තමයි. ඇත්තටම පදේ පදේ විසංකේය කියලා මම කිව්වනේ. පදයක් කියන්නේ මොකද්ද කියලා? අටක්කර ඒක පදක්. පදයක් නම් ඒකේ අකුරු අටක් තියෙන්න ඕනේ කියලා. හරි. එතකොට ස්වර ව්‍යංජන මේ භාෂාවේ තියෙන තවත් දේවල්. ඉතින් මේ අපි ඒක සාකච්ඡා කරමු. නමුත් ඔය විදිහට මේ විවිධ ආකාරයට භාෂාවකට ශබ්දවලට අරුතකට මිනිහා එන්න පටන් ගන්නවා. මේ කතා කරන හැම දෙයකටම අරුතක් ඇතුව තමයි අපි මේ වචනයක් ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කරන වචනයට
හැමයකටම අරුතක් තියෙනවා. ඒක දන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. සමහරක් වෙලාවට සමහරු ප්‍රකාශ කරන අදහසෙන් ඔහු ඉදිරිපත් කරන වචනයට ඔහු ලියපු වචනයට සමහර විට අරුතක් නැහැ. ඒක මේ වචනයක් විදිහට ඔහු පාවිච්චි කරලා තියෙනවා. ඒ වාර නිකන් හුඟක් වෙලාවට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ සමහර විට bombastic words කියලා කියන්නේ මහා ලොකු අර්ථයක් මේ වචන සමුදායක් කියලා පුංචි අර්ථයක් නිෂ්පන්න කරනවා එතන ඇති කරනවා. ඉතින් ඒ නිසා මේ ඒක ලොකු දෝෂ සහගතයි. ඒ නිසා මේ භාෂාව කියන එක මම හිතන්නේ දැන් ඒක ඉතාම මේ ඉහළට ගියපු තත්ත්වයකට වර්තමානයේ වෙනකොට පිරිහිලා තියෙනවා. තේරෙනවද? පිරිහිලාද? නමුත් මේ භාෂාව ආරම්භ වෙච්ච විශේෂයෙන්ම රයිටින් ලේඛනයේ ආරම්භ වීමත් එක්ක ඒක ඇවිල්ලා උච්ච ස්ථානයක තිබුණා. ඉතාම උච්ච ස්ථානයක තිබිලා දැන් මම හිතන්නේ ඒක යම් කිසි දුර්වල තත්ත්වයකට ඇතු වෙනවා. මොකද හුඟ දෙනෙක් විශ්වාස කරනවා එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ ඔයගේ උත්පත්ති ස්ථාන අරම අවශ්‍ය කරන දෙයක් නැහැ. අදහස ප්‍රකාශ කරොත් ඇති කිසියම් කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් නම් ඇති කියලා. නමුත් ඒ தත්ත්වයේ ඊට වඩා එහාට ගියප එකක් කියන එක අපි සාකච්ඡා කරනකොට අපිට ඉදිරියේදී මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද දවසේ භාෂාව ගැන කරුණෝ සම්භාරයක් අපිට ඉදිරිපත් කිරීම සම්බන්ධව. ඉතින් අද දවසේ අපි කතා කළේ භාෂාවේ අසිරිමත් සංචාරය පිළිබඳව. භාෂාව මේ දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳව. භාෂාවේ ගමන් මඟ ගැන කතා කරද්දී මානවයාගේ පරිණාමයත් එක්ක තමයි අද දවසේ අපි සාකච්ඡාව ඉදිරියට අරගෙන ගියේ. ඉතින් මීළඟ වැඩසටහනින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානවයාගේ පරිණාමය සමග කොහොමද අක්ෂරය අක්ෂර ඇතිවන්නේ? අක්ෂර වර්ග බෙදියන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් නැවත ලබන සතියේ ඔබ හමු වෙන අරමුණෙන් අපි අදට වැඩසටහන නිමා කරනවා.